අන්තර් සමාගම් සේවක සංගමය ලෙස අද අපි ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ තියෙන සේවක අත්සාධක අරමුදල සම්බන්ධයෙන් එහි අධිකාරී තිලකරත් මහත්මත් ඒ වගේම නියෝජ්‍ය අධිකාරී නිහාල් මහත්ම ඇතුළු ඔහුගේ ආයෝජන කමිටුවත් සමග සාකච්ඡාවක් පැවැත්වුවා. අද වෙනකොට සේවක අත්සාධක අරමුදල බරපතල අවදානමක් තියෙනක් වෙන කාරණේ අපිට මේ වෙනකොට දැනලා තියෙනවා. මොකද මේ වෙනකොට බිලියන 3500ක් වෙන සේවක අත්සාධක අරමුදල 96%ක්ම ණය දෙන්නේ ආණ්ඩුවට. භාණ්ඩාගාර බිල් පස්සා බැඳුම් කරවල. මේ වෙනකොට අපේ රට ණය නොගෙවන රටක් කරලා තියෙනවා. රනිල් රාජපක්ෂලා තීරණ අරගෙන ණය ගෙවන්නේ නැති රටක් කරලා බංකොලොත් රටක් කරලා තියෙනවා. අද බැංකු ප්‍රතික්ෂේප කරන රෝගේ රටව. එතකොට අපේ අරමුදල තමයි බිලියන 3200ක්. සේවක අත්සාධක අරමුදලේ සල්ලි තියෙන ආණ්ඩුවට ණය දීලා. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එහි උපදේශකයෝ ණය ප්‍රතිවගත කරන ක්‍රියාවලිය හරහා සාකච්ඡාවකට ඇවිල්ලා තියෙනවා දේශීය ණය ප්‍රතිවගත කරන ක්‍රීම පිළිබඳ. ඒතකොට දේශීය ණය ප්‍රතිවගත කරන යට යනකොට දැන් යෝජනාව තියෙනවා ලංකාව රට ඇතුලෙන් ගත්ත දේශීයව ගත්ත ණය වලින් 120ක් 25ක් අතර ප්‍රමාණය කපලා ගන්න කියලා. ඒ සේවක අර්ථසාධක අරමුදලෙන් කපුවොත් එහෙම 120ක් කියලා කියන්නේ බිලියන 600ක්. බිලියන 600ක්. ඒ කියන්නේ රුපියල් කෝටි 60000ක් සේවකයන්ගේ සල්ලි කපන්න හදන්නේ. එනිසා අපි එතුමන්ල එක්ක සාකච්ඡා කරේ ඉදිරියේදී ණය නොගෙවන රටක් ලෙස අපි වර්ග කරලා තියෙනවා. ආයෝජන කරන්න යනකොට තවදුරටත් මේ ආයෝජන කිරීම හරහා රටේ සල්ලි රටේ සේවකයාගේ සල්ලි 26 ලක්ෂයක් වෙච්ච මේ රටේ සේවක අත්සාධක අරමුදලේ අයිතිකාරම මේ රටේ පෞද්ගලිකාංශ අන්තරාජ්‍යාංශ සේවකයන්ගේ සල්ලි දැන් නැති වෙනවා. එනිසා අපි ඔවුන්ට දැනුම් දුන්නා. ශ්‍රී ලංකා මහ බැංකුවට කියන්න, මහා භාණ්ඩාගාරයට කියන්න, මුදල් ඇමති රනිල්ට කියන්න, ආණ්ඩුවට කියන්න සේවක අර්ථසාධක අරමුදලට අත තියන්න ලෑස්ති වෙන්න එපා. ඔගොල්ලෝ රට බංකොලොත් කරලා, රට ණය කරලා, ලෝකෙ ඉස්සර ණය නොගෙන රටක් කළා අද ණය ගෙවා ගන්න බැරි වුණාට පස්සේ සේවකයන්ගේ සල්ලිත් කපන්න නම් එන්නේ අපි රනිල්ලා රනිල් රාජපක්ෂලාට කියනවා ඕගොල්ලන්ට බෑ කියලා දැම්වත් ඉගෙන ගන්න. දැම්වත් තේරුම් ගන්න. බොරු කිය කිය රට විකුණ විකුණ රටේ සම්පත් විකුණ විකුණ අද තවදුරටත් සේවකයන්ගේ සල්ලි වලට අත ගන්න ඕගොල්ලෝ හදන්නේ. ඒ නිසා සේවක අර්ථසාධක අරමුදලේ සියලු නිලධාරීන් එක්ක අපි සාකච්ඡා කරා. අපි දැනුම් දුන්නා අන්තර් සමාගම් සේවක සංගමයේ හැටියට, මෙරටේ පෞද්ගලිකාංශ විශාල වෘත්තීය සමිතිය හැටියට, වෙළඳ කලාප සේවකයෝ, හෝටල් සේවකයෝ, පෞද්ගලිකාංශ ආයතන, වෙළඳ කඩ සාප්පු සියලු දෙනා නියෝජනය කරා. 26 ලක්ෂයක් වෙන සේවකයන්ගේ අයිති මේ අරමුදල තවදුරටත් අවදානමේ හෙළන තීරණ ගන්න ලෑස්ති වෙන්න එපා. ඒ වගේම මේ අරමුදල තවදුරටත් අත තියන්න ආණ්ඩුව ලෑස්ති වෙන්න එපා කියන කාරණේ අපි අද කියලා ආවේ. එනිසා අපි එතුමාලට කිව්වා තවදුරටත් ආයෝජන කිරීම වලදී පරිස්සම් වෙන්න, තවදුරටත් ආණ්ඩුවේ ණය දෙන එක ගැන හිතන්න, ආණ්ඩුව